මගේ දුවල පුතාලා ඔන්න මම අදත් ආවා ඔයාලව හම්බ වෙන්න ලස්සන පාඩමකුත් අරගෙන ආවේ ඔගලෝ හැමෝම ආසයි නේද දෙසැම්බර් මාසෙට විශේෂ මාසයක් නේද මොකක්ද විශේෂත්වය අපි නත්තල සමරන්නේ මේ සීතල දෙසැම්බර් මාසෙ එහෙමනේ ඉතින් කිතුණු අපි හැමෝටම මේ දෙසැම්බර් මාසෙ හරිම විශේෂයි December 25 වෙනිදා එන්න කලින් ඒ කියන්නේ ජේසු උපතට කලින් එන අන්තිම ඉරිදාවල් හතර අපි ශුද්ධ කාලයක් විදිහට සමරනවා. අපේ ජේසුගේ ඉපදීමට අපි ලෑස්ති වෙන්න මෙන්න මේ කාලේ අපි පාවිච්චි කරනවා. ඉතින් මේ අවුරුද්දේ නොවැම්බර් 28 ඒ කියන්නේ අද තමයි ඒ සති හතර පටන් ගන්න පළවෙනි ඉරිදා දවස. මගේ දුවේ පුතේ අපි මේ විශේෂ කාලෙට විශේෂ නමක් කියනවා. ඒ තමයි ඇඩ්වෙන්ට් ඉරිදා කියලා. මේක ලතින් භාෂාවෙන් එන නමක්. ඒකේ තේරුම තමයි පැමිණීම කියන එක. කාගේ පැමිණීමද? අපේ ජේසුස් වහන්සේගේ පැමිණීම. ක්‍රිස්තියානි කැලැන්ඩරේ පටන් ගන්නේ මේ ඇඩ්වෙන්ට් ඉරිදායින්. එහෙනම් අද ඉරිදායින් අපි මේ ඇඩ්වෙන්ට් කාලය පටන් ගන්නවා. ඒ කියන්නේ ජේසුගේ පැමිණීමට අපි ලෑස්ති වෙන කාලේ පටන් ගන්නවා. ජේසු පුංචි බබෙක් විදිහට මේ ලෝකෙට ආවේ අපි හැමෝවම නපුරෙන් ගලව ගන්නයි. උන්වහන්සේගේ උපතින් අපිට බලාපොරොත්තුව, ආදරය, සාමය, ප්‍රීතිය ලැබෙනවා. අපි මේ ඇඩ්වෙන්ට් එහෙම නැත්නම් පැමිණීමේ කාලෙදී ජේසුස් වහන්සේව අපේ පුංචි හිත්වලට බාර ගන්න ලෑස්ති වෙන්න ඕනේ. ඒකට අපි නිතරම බයිබලය කියවන්න ඕනේ. අපි අතින් වෙච්ච වැරදිවලට පසුතැවිලි වෙන්න ඕනේ. ඒ වගේම නිතරම ජේසුට යාඥා කරන්නත් ඕනේ. මේ කාලෙදී අපේ පල්ලිවල පාවිච්චි කරන පාට තමයි දම් පාට. පුතාල දුවල අහලා ඇති පරණ ගිවිසුමේ දිවැසිවරයෝ එහෙම නැත්නම් අනාගත වක්තෘන් කියලා අය ගැන. එහෙම කෙනෙක් ජේසුගේ උපත ගැන කලින් දැන්නුවා. මේ බලන්න පරණ ගිවිසුම යෙසායා දිවැසිවරයා ලියන ලද පොතේ 7 පරිච්ඡේදයේ 14 පදය. සමිදානන් වහන්සේම නුඹලාට ලකුණක් දෙනසේක. බලන්න කන්‍යාවක් පිළිසිඳගෙන පුත්‍රයෙකු බිහි කරන්නීය. එම්මානුවෙල් යන නම ඔහුට තබන්නීය. යෙසාය කියනවා එදා ඉස්සරහට මරියතුමීට ජේසුස් වහන්සේව හම්බ වෙන එක ගැන මෙන්න මේ බයිබල් කොටසේ. ස්නාවක ජුවන්තුමත් ජේසු එන්න කලින් මිනිසුන්ව සූදානම් කරපු කෙනෙක්. ජේසුතුමා සේවය පටන් ගන්න ඉස්සෙල්ලාම ජේසුව හඳුන්වලා දුන්නා. කොහොමද අපි ජේසුව පිළිගන්නේ? කොහොමද අපේ හිත වෙනස් කර ගන්නෙ කියලා. ස්නාවක ජුවන්තුමා උන්වහන්සේගේ පැමිණීමට අවශ්‍ය පාර හදලා දුන්නා. මේ බයිබලයට අනුව ගාබ්‍රියෙල් දේවදූතයා මරියතුමීට පෙනිලා කිව්වා දෙවියන් වහන්සේගේ පුතා වන ජේසුගේ අම්මා වෙන්න යනවා කියලා. ඒ වගේම උන්වහන්සේගේ රාජ්‍යයට කෙළවරක් එහෙම නැත්නම් අන්තිමයක් නැහැ කියලා. ඉතින් මේ බලාපොරොත්තුවේ කාලේ තමයි ඇඩ්වෙන්ට් කාලය කියන්නේ. බයිබලයේ විදිහට මේ මම කියපු හැමෝම ජේසුස් වහන්සේගේ පැමිණීම එන එකට ලෑස්ති වුණා. උන්වහන්සේ ආවට පස්සේ සතුටෙන් උන්වහන්සේව බාරගත්තා. ජේසුතුමා ආවේ අපේ ගැලවුම් කාරුවානන් විදිහට. උන්වහන්සේ ආපහු බොහොම ඉක්මනට එනවා මේ ලෝකෙට අපි හැමෝවම ස්වර්ගෙට අරගෙන යන්න. ආසයි නේද ඔයාලා හැමෝම ස්වර්ගෙට යන්න? හොඳයි. ඔව්, අපි හැමෝම ආසයි. පුතාල දුවල ලෑස්තිද ජේසුස් වහන්සේ එනකොට උන්වහන්සේව පිළිගන්න ආදරෙන්? ඒ වගේම උන්වහන්සේත් එක්ක ස්වර්ගෙට යන්න කැමති?
ජේසුතුමා මේ පාර රජ කෙනෙක් වගේ තමයි එන්න යන්නේ. ස්වර්ගයෙන් මහා හඬක් එනවා කියලා තියෙනවා උන්වහන්සේ ආපහු වෙනකොට. ඉතින් අපි හැමෝම උන්වහන්සේ ඉක්මනින් එනකන් බලන් ඉමු. ඒ වගේම අපේ හිතින්, වචන වලින්, කරන වැඩ වලින් අපි ලෑස්ති වෙමු ස්වර්ගයට යන්න. නිතරම බයිබලයේ කියවන්න, යාඥා කරන්න, කරපු වැරදි වලට දුක් වෙලා ආයේ ඒවා කරන්නේ නැහැ කියලා හොඳ දුවල පුතාල වගේ ස්වාමින් වහන්සේට පොරොන්දු වෙන්න. එතකොට ජේසු ආයේ ආවම අපි හැමෝටම ස්වර්ගයට යන්න පුළුවන් වෙනවා. හොඳයි, අපි අද ලස්සන දෙයක් හදන්නයි යන්නේ. ඔන්න මේ මම පෙන්නන පින්තූරේ තමයි මේ ඇඩ්වෙන්ට් මල් වඩම. මේක පුංචි සංකේතයක්. අපි දෙවියන් වහන්සේ වෙත ආදරේ, ආලෝකයේ සංකේතයක් විදිහට ඇඩ්වෙන්ට් කාලයේ මේක පාවිච්චි කරනවා. මේකට ඉටිපන්දම් පහක් ගන්නවා. දම් පාට 3යි, රෝස පාට 1යි, සුදු පාට 1යි. සමහරක් වෙලාවට දම් පාට වෙනුවට නිල් පාටත් පාවිච්චි කරනවා. පළවෙනි ඇඩ්වෙන්ට් ඉරිදා පළවෙනි ඉටිපන්දමත් අනෙක් තුන ඉතුරු ඉරිදාවල් තුනේදී පත්තු කරනවා. ඉතින් අපි අපිට තියෙන දේවල් වලින් මේ වගේ එකක් හදමු. ඔන්න අපි හදන්න යන්නේ ඇඩ්වෙන්ට් මල් වඩම. අපි මේකට දැන් මං ගෙදර තියෙනව තමයි ඔන්න පාවිච්චි කරන්න ගත්තේ. ඒගොල්ලෝ පයින් ගස් වල කොළ, ඊ රටවල් වල තියෙන කොළ ගත්තට මට ළඟ තිබුණා මේ වගේ ප්ලාස්ටික් කොළවැල් වගේයක්. මං ඒක ගත්තා. මල් වඩම ලස්සනට හදන්න පුංචි මේ වගේ තැටියක් ගත්තා. ඒ වගේම මෙන්න මෙන්න ඉටිපන්දම් පහ. දැන් මං කිව්වේ දම් පාටයි, රෝස පාටයි, සුදු පාටයි කියලා. මට ඔක්කොම තිබුණේ මේ වගේ පුංචි ඉටිපන්දම්. ඉතින් මම කරේ මෙන්න මේ ඉටිපන්දම මේ වගේ පාට වලින් ඔතා ගත්තා. දැන් ඔන්න මේක තමයි මගේ දම් පාට ඉටිපන්දම්. මම පෙන්නන්නම් රෝස පාට එක හදාගන්න විදිය එකලොන්ට. එතකොට දුවල පුතාලටත් පුළුවන් ඒ වගේ එකක් හදාගන්න. මම කරේ මේ වගේ පාට කඩදාසියක් අරගෙන පටියක් කපලා ඔතා ගත්තා. මෙන්න මේ විදිහට. හරිනේ, ඔන්න දැන් අපි ළඟ තියෙනවා දම් පාට ඉටිපන්දම් 3යි, රෝස පාට 1යි, එතකොට සුදු පාට ඉටිපන්දමයි. අපි හදමුද දැන්? ඔන්න බලන්න, මං අර ඔතාගත්ත පාට ඉටිපන්දම් 4යි, සුදු ඉටිපන්දමයි මේ විදිහට හයි කරා මගේ පුංචි තැටියට. මට තියෙන දේවල් වලින් මම මේ හදන්නේ. මගේ දුවල පුතාලටත් පුළුවන් ඔයාලට ගෙදර තියෙන දේවල් පාවිච්චි කරලා මේ දේ කරන්න. මේකේ පාට හතරක් තියෙනවා. දම් පාට 3යි, රෝස පාට 1යි, සුදු පාට 1යි. ඔන්න මම මේ විදියට හදාගත්ත වටේට කොලාතු ටිකක් දාලා මට පුළුවන් මේක සරස ගන්න. ඔයාලා ළඟ තියෙන දේවල් වලින්, නත්තල් ගහ සරසන දේවල් වලින් ටිකක් රතු පාට එකතු කරන්න ඕන කියලා මට හිතුණා. හැඩ වැඩ කරන්න මේක. පුංචි පුංචි දේවල් එකතු කරලා ඔගලොන්ට පුළුවන් මේක ලස්සන කරගන්න. මෙන්න මේක තමයි මගේ ඇඩ්වෙන්ට් මල් වඩම. ඔයාලටත් පුළුවන් ඔබලුන්ගේ ගෙදර තියෙන දේවල් එකතු කරලා මේ වගේ එකක් හදන්න. ලොකු ඉටිපන්දම් නැහැ කියලා වද වෙන්න ඕනේ නැහැ. මේකේ පාට හතරක් තියෙනවා. දම් පාට 3යි, රෝස පාට 1යි, සුදු පාට 1යි. එක දම් පාට ඉටිපන්දමකින් අපි බලාපොරොත්තුව. දිවසිවරු කිව්වා වගේ අපි බලාපොරොත්තුවෙන් ඉන්නේ යේසුස් වහන්සේගේ නැවත පැමිණීම. දෙවෙනි දම් පාට ඉටිපන්දමෙන් ආදරය. දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න ඔයාලගේ හදවත් ආදරෙන් පුරවන්න. ජේසු අපිට ආදරය කරා වගේ අපිත් අනිත් අයට ආදරේ කරන්න. අනිත් දම් පාට ඉටිපන්දමෙන් සාමය. දෙවියන් වහන්සේගේ සාමය ජේසුතුමා අපිට අරගෙන ආවා. රෝස පාට ඉටිපන්දමෙන් සතුට. අපි සතුටු වෙනවා උන්වහන්සේගේ උපතට. සුදු ඉටිපන්දමෙන් අපි හඳුන්වනවා
ජේසුස් වහන්සේව. උන්වහන්සේ තමයි ලෝකයේ ආලෝකය, මාර්ගය, සත්‍යය, ජීවනය. ඔන්න මං ඉදිරිපත් පත්තු කරා ඔයාලට ඒකේ ලස්සන බලන්න. හැම ඉරිදාවම එකක් පත්තු කරලා මේක සංකේතයක් විදිහට ඔයාලට බලන්න. ලස්සනයි නේද? පුතාල දුවලත් එකක් හදන්න. ලස්සනයි නේද ඒ ඇඩ්වෙන්ට් මල් වදම? ඕගොල්ලොත් ගෙදර තියෙන දේවල් අත්තු කොළ පාවිච්චි කරලා එකක් හදලා ඉරිදාවල් හතරේ පත්තු කරන්න. හිත හරව ගන්න. ජේසුස්ගේ පැමිණීමට සූදානම් වෙන්න. හොඳයි. අපි එහෙනම් පුංචි ආඥාවකින් මේ පාඩම අවසන් කරමු. අපි ආඥා කරමු. ආදරණීය දෙවි පියාණනි, තවත් ලස්සන පුංචි පාඩමක් ඔබ වහන්සේ අපිට ගෙනාවට ස්තුතියි. අද අපි ඇඩ්වෙන්ට් ඉරිදා ඔබ වහන්සේ ආපහු මේ ලෝකෙට එන එක ගැන සිහි කරන්න යනවා. ඔබ වහන්සේ ආපහු එනකොට ඔබ වහන්සේව පිළිගන්න, අපිව ලෑස්ති කරන්න, පුංචි අපගේ හිත් ඔබ වහන්සේ පිරිසිදු කරන්න. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ එනකොට සතුටෙන්, ප්‍රීතියෙන්, බලාපොරොත්තුවෙන් ඔබ වහන්සේගේ නැවත පැමිණීම අපිට බලාගෙන ඉන්න ඔබ වහන්සේ පුංචි හිතක් මට දෙන්න. මේ සියලු දේම ඉල්ලන්නේ ඔබ වහන්සේගේම උතුම් වූ නාමයෙන්. ආමේන්. මගේ දුවල පුතාලා හැමෝටම ජේසු පිහිටයි.